සුබ දවසක් වේවා රත්තරන් අම්මි තාත්තේ දුව පුතේ. අද දවසේදී මං කැමති ඔබත් එක්ක බෙදාගන්න පුංචි ඇත්ත සිද්ධියක්. එක්තරා දුවෙක් පුතෙක් විවාහ වුණා තවත් දුවෙකුට. ඉතින් ඒ පුතාගේ මව හිටියේ ඒ පුතාගේ ගෙදරමයි. නමුත් මේ ගෙදර ප්‍රසන්න අත්දැකීමක් තිබුණේ නැහැ. මේ අම්මයි අලුතින් ගෙදරට ආපු මේ දියණියයි අතර ලොකු ගැප් එකක් තිබුණා. දෙන්න ගොඩාක් ඈත හිටියේ. හදවතින් චුට්ටක්වත් කිට්ටු නැහැ. ඒ වගේම තමයි මේ දුව අම්මව බැලුවේම නැහැ. අම්මා ලෙඩ ගැති හිටියේ. ඉතින් අම්මාගේ අමාරුකම් වලදී කෑ ගහද්දී අපිරිසුදුව ඉන්නේ නැතුව මේ වගේ කතන්දර ගොඩාක් තියෙනකොට එක්තරා දවසක මේ දුව හිතනවා වෙද මහත්තෙක් ගාවට ගිහිල්ලා බේටියක් කිලලා දෙන්න ඕනි මේ අම්මව ඉක්මනට මරන්න කියලා. ඉතින් මේක හොඳට අහගන්න අහගෙන ඒ දේ කරන්න මම මේ මරණය අත්දැකීමක් ගැන නෙවෙයි කතා කරන්නේ. ඉතින් මේ වෙද මහත්තයා ගාවට ගිහිල්ලා මේ දුව කියනවා මට හරි කරදරයි මගේ මදරීන්ලා වගේ. ඉතින් ඒක නිසා අනේ වෙද මහත්තයෝ ඔබ හරි පොඩ පොඩ ඉක්ම අම්මව මැරිලා යන මට බෙහෙතක් දෙන්න කියලා. ඉතින් වෙද මහත්තයා කියනවා මං ගාව තියෙනවා බෙහෙතක් මම දෙන්නම්. හැබැයි ඒ බෙහෙත දෙනකොට ඔයාට කරන්න දේවල් ගොඩක් තියෙනවා කියලා. මං ඕන දෙයක් කරන්නම් මට ඒ බෙහෙත දෙන්න කියලා කියනවා. ඉතින් මේ බෙහෙතක් දෙනවා. ඒ බෙහෙත දීලා හක්ලා කියනවා. හැබැයි මේ බෙහෙත දීලා මේ උදේ රෑ හැමදාම දෙන්න දවසට දෙපාරක් දෙන්න. හැබැයි ඔබ අම්මා දැන් කොයි වෙලාවේ මැරෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔබ අම්මව හොඳට නාවන්න හැමදාම දවස ගානේ අම්මව නාවන්න. අම්මව පිරිසිදුව තියන්න. ඒ වගේම අම්මට හොඳ කෑම අම්මගෙන් හැමදාම අහලා එයා කැමති කෑම කන්න දෙන්න. ඔබ කැමති කෑම උයලා දෙන්න එපා. ඇය කැමති කෑම උයලා දෙන්න. ඒ වගේම ලස්සනට අඳලා තියන්න. ඕඩිකලෝන් ටිකක් දාලා තියන්න. පවුඩර් ටිකක් දාන්න. ඒ අම්මට සුවඳින් ලස්සනට ඉන්න ඉඩ හරින්න කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට දුව කැමති වෙනවා. ඒ බෙහෙත දෙන්නම්. ඒතර ඩොක්ටර්ගේ ඇඩ්වයිස් එක තමයි වෙද මහත්තයාගේ ඇඩ්වයිස් එක තමයි මේ 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 දේවල් කරන්න ඕනි කියලා. ඉතින් මේ දුව ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා කළා බෙහෙත දෙනවා. පළවෙනි දවසේ දෙනවා. දීලා හක්කින ඊට පස්සේ අර වෙද මහත්තයා කියපු ඒ ප්‍රතිකාරය එහෙමම කරනවා. ආදරෙන් බලා ගන්නවා, නාවනවා, කණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා. හිට මැරෙයිද නැන්නේ, අනිද්ද මැරෙයිද නැහැ කියලා හඬ බොණ්ඩ දෙනවා. ලස්සන තියාගෙන ඉන්නවා. පවුඩර් දානවා, ඔඩිකලෝන් දානවා. මේ වගේ හරිම ලස්සනට මේ අම්මව තියාගෙන හිටියා. ඉන්නකොට ඉන්නකොට මේ අම්මටත් මේ දුවට පුදුමාකාර ආදරයක් ඇති වුණා. ජීවිතේ මාව ඇල්ලුවේ නැති මේ දුව දැන් මාව අල්ලනවානේ. අනේ මගේ දුවේ කියලා අම්මත් හරි ආදරෙන් කතා කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ දුවටත් මේ අම්ම කෙරෙහි ලොකු කැක්කුමක් ඇති වෙනවා. ආදරයක් ඇති වෙනවා. මේ අම්මා දැන් එන්න එන්න ඉස්සර මේ මැරෙන්න ඕන්න මෙන්න ඇත්තරම හිටියේ. දැන් අම්මා හරි ලස්සනයි. දැන් අම්මා හරි සුන්දරයි. ඉතින් මේ දියණිය තීරණය කරනවා අපරාධි මම මේ බෙහෙත දෙන්නේ නැහැ. අම්මා ඉක්මනට මැරේ. මම ඩොක්ටර් ගිහින් කියලා මම මේක නවත්තනවා කියලා දුවගෙන ඇවිල්ලා එක දවසක් වෙද මහත්තයර කියලා වෙද මහත්තයෝ අර බෙහෙත වෙනුවට වෙන බෙහෙතක් දෙන්න විටමින් එකක් දෙන්නකෝ. අපේ අම්මා දැන් මෙහෙමයි මෙහෙමයි කියලා ෆොටෝස් ගිහිලා පෙන්නලා අම්මා ගැන කියනවා. අම්මා දැන් හොඳට නැගිටලා ඉන්නවනේ. හොඳට දැන් චුට්ටක් ඉහළ මෙහෙර ඇවිදගන්නත් පුළුවන්නේ. එහෙම කියලා. එතකොට මේ වෙද මහත්තයා කියනවා පුතේ මම ඔයාට දුන්නේ අම්ම මැරෙන්න බෙහෙතක් නෙමෙයි. මම ඔයාට දුන්නේ අම්මව හොඳට ශක්තිමත් වෙලා ජීවත් වෙන බෙහෙතක් විටමින් එකක් දුන්නේ. ඒ දීලා ලොකුම ප්‍රතිකාරය කරේ මම නෙමෙයි. මන් දුන්නේ විටමින් විතරයි. වෙදකම කරේ, හෙදකම කරේ ඔබයි කියලා කියනවා. ඒකවත් මම හිත කරේ නෑ. ඔබ නැහැව්වා, ඔබ ඇඳුවා, ඔබ පියෝ දැම්මා, ඔබ ඕඩිකලන් දැම්මා, අම්මට ලස්සන ඇඳුම් ඇඳුවා. ඒ මේ දේ තුර මොකද උනේ? ඔබ දෙදෙනාගේ හදවතට හදවත නැවත වතාවක් බද්ධ වෙන්න පටන් ගත්තා. ආත්මීය ආත්මීය බද්ධ වෙන්න පටන් ගත්තා. ඉතින් මේ සුන්දර අත්දැකීම තුළ අම්ම ජීවත් වෙනවා. මම දන්නවා මේක වඩා ඔබ මට වෙන කියනවා කියලා. ඉතින් එහෙමනම් රත්තරන් අම්මේ දාත දෙවිතිති වෛද්‍යවරු අපිට ඉවෙනි අවවාද දෙන්නකන් ඉන්නේ නැතුව අපිට පුළුවන්ද අපේ අම්මව තාත්තව ආදරෙන් බලා ගන්න. ස්වාම පුරුෂයාගේ මහත්තයා ස්වාම පුරුෂයාගේ තාත්තා අම්මා වෙන්න පුළුවන්. භාර්යාවගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන්ද රත්තරන් දෙවිපුතේ ඒ අම්මව තාත්තව දෙයියෝ දුන්න අම්මයි තාත්තයි කියලා හිතාගෙන ආදරෙන් බලා ගන්න. ඒකට ඔබට ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය පුදුමාකාර විදිහට ලැබේවි. ඔබ ඒ දේ කළොත් ඉතින් ඒක නිසා දෙමව්පියන් ආදරෙන් බලා ගන්න. එයාගේ ආශිර්වාදය ඔබ නිවසේ හැමදාම රැඳේවි. එයාට සිනහ මුසුමුණින් ඔබේ නිවසේ රැඳෙන්නට ඉඩ දෙන්න. ඔබ සියලු දෙනාට ජේසුගේ පිහිටයි.